මහදන් කඩපිටි අධිඥා කප්පලන් කට් කරලා තිබුණා. මේක ප්‍රොෆෙසර් කඩේට ඔබතුමාලා දැකින්න කොහොමද මේක රැක්ක බලපාන්නේ කොහොමද? මේ කාරණේ තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි ක්‍රියාකාරී දේශපාලන ඉන්න කෙනෙක් උදේට ඇමති කෙනෙක් වෙලා හවසට මහබැංකුවේ අධිපති වෙන එක. ලෝකයේ කිසිම මහබැංකුවක් පක්ෂ දේශපාලනේ නිරත වන ක්‍රියාකාරී දේශපාලන ව්‍යාපාරයක සමාජිකයෙක්ව ස්වාධීන ආයතනයක් වන මහබැංකුවේ අධිපති ධුරයට පත් කරන්නේ නැහැ. ලෝකෙ කිසිම රටක මෙතෙක් කල් වෙලා නැහැ. මේ මේකෙන් වෙන්නේ සම්පූර්ණයෙන්ම පොහොට්ටු පක්ෂයේ දේශපාලන කටයුතු වල ව්‍යාපෘතියේ මූලස්ථානයක් බවට මහබැංකුව පත් වෙලා මහබැංකුව රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන ස්වාධීන ආයතනයක් විදිහට රජයට මඟ පෙන්වනවා වෙනුවට පක්ෂ දේශපාලනය මහබැංකුවට යෑමයි. ඒ වගේම විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ පුද්ගලයා ගැන. ඒ කියන්නේ ඔහු මීට කලින් අවුරුදු 8මාරක් මහබැංකුවේ අධිපතිකම දරුවා. අපි දන්නවා කවුරුත් අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස් මාම බෑන දෙන්න මහබැංකුවේ විශාල වංචාවක් කළා. ඔවුන්ට විරුද්ධව දැන් අධිකරණයේ නඩු පවරලා තියෙනවා. දැන් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වපු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරා මහබැංකුවේ දීර්ඝකාලීනව සිදුවුණු බැඳුම්කර ප්‍රශ්න පිළිබඳව විමර්ශනය කරන්න කියලා. ඒ අනුව හිටපු ජනාධිපතිතුමාගේ නියමයේ පිට ශ්‍රී ලංකාවේ මහබැංකුව විසින් ස්වාධීන විගණනයක් කරා. අපි කවුරුත් දන්න ඕහාරික විගණන නැත්නම් ෆොරෙන්සික් ඔඩිට් එක කියලා කියන්නේ ඒක. ඒ ෆොරෙන්සික් ඔඩිට් එක අනුව හොයාගත්තා අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ලෝසියස් එකතු වෙලා හොරකම් කරපු මුදල වගේ 4-5 ගුණයක් විශාල මුදලක් නිවාඩ් කබ්‍රාල් මහබැංකුවේ අධිපති කාලේ බැඳුම් කරාරා හොරකම් කළා තියෙනවා. ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් වුණා. ඒ පිළිබඳව ඔහුට විරුද්ධව කටයුතු කළ යුතුයි කියලා ඒ ඔඩිට් එකෙන් නිර්දේශ කළා තිබුණා. එතන වෝහාරික විගණනය අනුව නීතිමය කටයුතු කිරීම සඳහා නිර්දේශ වෙච්ච අත්වශයෙන්ම අපරාධ නඩුවක විත්තිකරුවක විය යුතු පුද්ගලයෙක්ව මේ විදිහට දේශපාලන පක්ෂයක නියෝජනය කරමින් ඇමතිකම් දරමින් උදේ ඇමති හවසට මහබැංකුව අධිපති ධුරයට පත් කරාම මේ ප්‍රශ්නේ දෙගුණ තිගුණ වෙනවා. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.